ආයුබෝවන් කියලා පිළිගන්නවා දැනුම් තෙර එල්කේ YouTube channel එකට මං අද කතා කරන්න යන්නේ අපි කා අතරත් ජනප්‍රිය වුණු කාටුන් 6ක් ගැන. කාටුන් කියන්නේ ලොකු පොඩි කවුරුත් බලන්න ආස දෙයක්. ඉතින් ඒ අපි කා අතරත් ප්‍රසිද්ධ වුණු කාටුන් 6 ගැන දැනගන්න රැඳී සිටින්න අප සමගම මේ වීඩියෝ එකේ අවසානය දක්වාම. අංක 1 ස්කූබිඩූ ස්කූබිඩූ කාටුන් එක මුලින්ම විකාශය වුණේ 1969 සැප්තැම්බර් 13 වෙනිදා ඒ CBS රූපවාහිනී නාලිකාව හරහා ස්කූබිඩූ කාටුන් එක නිර්මාණය කළේ ජැක් හැනා හා ජෝසෙෆ් බාබරා සමාගම විසින් ඒ රචනා කළේ ජෝ රූබි හා කේන් ස්පියර්ස් යන අය ස්කූබිඩූ චරිතය නිර්මාණය සඳහා පාදක වී ඇත්තේ ග්‍රේට් ඩේන් වර්ගයේ බල්ලෙක්. මෙහි ප්‍රධාන චරිතය වන ස්කූබඩ් එහෙමත් නැත්නම් ස්කූබිඩූට 1969 සිට 1996 දක්වා හඬකවලා තියෙන්නේ ඩොන් මැතිව් කියන කාටුන් ශිල්පියා විසින්. ඒ වගේම ස්කූබිඩූ කතාව තමයි ඇමරිකාවේ නිෂ්පාදිත දීර්ඝතම කාටුන් එක. මෙය එපිසෝඩ් 310කින් සමන්විත වන අතර සීසන් 11ක් යටතේ විකාශය වුණා. මෙහි මුල්ම සීසන් එක තමයි ස්කූබිඩූ වෙයාර් ආර් යූ. 1979 වර්ෂයේදී ස්කූබිඩූ කතාවට ස්ක්‍රැපීඩූව එකතු කරගන්නවා. ඉන්පසු මෙම කතාව ස්කූබිඩූ ඇන්ඩ් ස්ක්‍රැපීඩූ ලෙස නම් කරා. 1988 වර්ෂයේ මෙම අභිරහස් විසඳන කණ්ඩායම කුඩා කාලයේ දැක්වෙන කාටුන් එක නිර්මාණය කළා. ඒ හැඳින් වූයේ පක්නේ ස්කූබිඩූ ලෙස. ස්කූබිඩූ මුල්ම චිත්‍රපටය 2002 වර්ෂයේදී නිෂ්පාදනය කළා. ඉන්පසු 2004 වර්ෂයේ 2009 හා 2010 වර්ෂයේ ස්කූබිඩූ චිත්‍රපට නිපදවනු ලැබුවා. අංක 2 ටින්ටින් ටින්ටින් කාටුන් එක 20 වන සියවසේ ලෝ වැඩිම ආදායමක් ලැබූ කාටුන් එක හැටියටයි හඳුන්වලා තියෙන්නේ. 1927 වසරේදී ද ඇඩ්වෙන්චර් ඔෆ් ටින්ටින් නමින් චිත්‍ර කතාවක් ලෙස පළ වුණු මෙය රචනා කරලා තියෙන්නේ බෙල්ජියානු ජාතික ජෝර්ජ් රෙමී විසින්. මේ වන විට ටින්ටින් චිත්‍ර කතා පොත් මිලියන 230කට අධික ප්‍රමාණයක් අලෙවි වෙලා තියෙනවා. ටින්ටින්ගේ වික්‍රමාන්විත ඇතුළත් කතා පොත් 23කට අධික ප්‍රමාණයක් රචනා කරලා තියෙනවා. ටින්ටින් කාටුන් එක සීසන් 3ක් යටතේ රූපවාහිනියේ විකාශය වුණා. ශ්‍රී ලංකාවේ විකාශය වූයේ මෙහි 1992 හා 1993 වසරේ නිපද වූ කාටුන් මාලාවයි. ටින්ටින් කාටුන් එකට තේමා වාදනය නිර්මාණය කර ඇත්තේ රේ පාකර් නම් සංගීතඥයා විසින්. ටින්ටින්ගේ වික්‍රමාන්විත ඇසුරෙන් චිත්‍රපට 4ක් නිපදවනු ලැබුවා. ඒ අතරින් 2011 වසරේ ස්ටීවන් ස්පිල්බර්ග් විසින් නිපද වූ චිත්‍රපටය ඩොලර් මිලියන 375කට අධික ආදායමක් උපයනු ලැබුවා. ටින්ටින්ගේ 75 වැනි උපන්දිනය දවසේදී යුරෝ 10ක වටිනාකමකින් යුත් කාසියක් නිකුත් කරනු ලැබුවා. 2009 වසරේදී ටින්ටින් මෙනුම් වෙනම කෞතුකාගාරයක් බෙල්ජියමේදී විවෘත කළා. එම කෞතුකාගාරයේදී ටින්ටින් වික්‍රමාන්විත ඇතුළත් මුල්ම පොත් කවරේ වෙන්දේසි කෙරුණු අතර එය රුපියල් මිලියන 200කට අලෙවි වුණා. අංක 3 ටොම් ඇන්ඩ් ජෙරි. 1940 වසරේදී ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එක විලියම් හැනා හා ජෝසෙෆ් බාබරා විසින් නිෂ්පාදනය කළා. නමුත් 1940 වර්ෂයේ සිට 1965 වර්ෂය දක්වාම ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එක විකාශය වුණේ රංගශාලාවල. මෙය මුලින්ම රූපවාහිනියක විකාශය වුණේ 1965 වසරේදී. ටොම් සහ ජෙරිව මුලින්ම හඳුන්වලා තියෙන්නේ ජැස්පර් සහ ජිංගස් යන නම්වලින්. 1941 වසරේදී ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් එක ඔස්කා සම්මානයක් දිනා ගන්නවා. 1940 සිට 1957 දක්වා හැනා හා බාබරා විසින් ටොම් ඇන්ඩ් ජෙරි කාටුන් 114ක් පමණ රචනා කරලා තියෙනවා.
इद्दास नवसी हतलिय वर्षेदी विकाशेव मुल्म टॉम एंड जेरी कार्टून एक पूस गेट द बूस्ट लेस हदुन वला तियेनवा एहिदी टॉम ककुल हतरेन गमन कर अतर इन वसर कीहिपयकट पसु लमुंट वडात विनोदय लबा दीम संदहा टॉम मिनिसेकु में दीपा वलिन गमन कल हेकी तत्वयट पत् कला दिदाह वसरेदी टॉम एंड जेरी कार्टून एक रूपवाहिनी पवधि श्रेष्ठतम कार्टून निकलसात नाम करना अंक हतर बेंटेन बेंटेन कार्टून निक निर्माण करलती मैन ऑफ एक्शन स्टूडियो विसी मे सदा निष्पादन दायकत्व लबादीलती कार्टून नेटवर्क स्टूडियो ए अनु बेंटेन मुलिम रूपवाहिनी विकाशी हुए कार्टून नेटवर्क स्टूडियो चैनल लिखे दिदास पाए दिसंबर उसी हाथवे निकल ये वगेम मैं बेंटेन कार्टून नेट गेम सा कॉमिक बुक ले सा अप आदर प्रसिद्ध ये बात तो ना बेंटेन कार्टून नेट सीजन पहाक के अटते विकास ये होना ए बेंटेन क्लासिक वर्जन नेट एलियन फोर्स एक अल्टीमेट एलियन नेट ओमनीवेरस මේ සීසන් පහට අමතරව Heroes United කියලා crossover එකකුත් විකාශය වුණා. ඒ වගේම බෙන්ටෙන් චිත්‍රපට පහකුත් විකාශය වුණා. බෙන්ටෙන් සම්බන්ධයෙන් ඉපදෙන ලැබූ සෙල්ලම් බඩු වලින් මේ වන විට ඩොලර් බිලියන 6ක පමණ ආදායමකුත් උපයලා තියෙනවා. අංක 5 Garfield. Garfield කියන්නේ 1978 දී जिम डेविस कियन कार्टून शिल्पिया विसिन निपदवु विकट चरितया मे मुलिन्म जनता वेलंद गत्ति चित्रकथावक् विधियट दिदास हत वसरेदी Garfield चित्रकथाव संगरा दिदास पांसी असुवक् समग गिनस वार्ता पुतट एक्कुने लोव वेडिम संगरा गणनक पलवु चित्रकथाव हटियटय मे Garfield कियन नम हदला तियेन्ने जिम डेविस के सीया वन जिम से Garfield असुरे इद्दास नवसे असू एकेदी Garfield चित्रकथाव पुवत्पत् अटसिय पनहक पमन पलवुना इद्दास नवसे हेत्त अटे सिट वर्तमाने दक्वाम वरिन वर Garfield पूसागे हेडरुवे विनस किरीमद सिदुवुना Garfield चित्रकथावट वसर 30क पिरुनु कद इना 2008 वसरेदी द Garfield शो नमी Garfield कार्टून एक निर्माणे करनु लबुवा एय मुलिन्म विकाशे वुये फ्रांच 3 टेलीविजन चैनल हरह वर्तमान एय रटवल गणनावक विविध भाषावरट परिवर्तने कर विकाशेवनवा मेम Garfield चरिदे असुरे निपदवन एतम वेल्द बांड वार्षिकव डॉलर मिलियन हस्य पणा बिलियन तदर मुदल उपयनवा अंक हय गिरिपुरेत्तो इद्दास नवसिय हट वसरेदी विलियम हनाहा जोसफ बाबरा विसिन द फ्लिंटस्टोन नमी मेम कार्टून निक निर्माण करनु लभुआ मे मुलिन विकाशे उनी इद्दास नवसिय हटी सेप्टेंबर 13 एबीसी टीवी चैनल हरहा द फ्लिंटस्टोन कार्टून निके एपिसोड 166 सीजन 6 यटते विकाशे उना मेम कार्टून निक अनुग्राहकयिंट हंदुन्वा दीमट केटी चित्रपटयक निर्माण कल अतर එය දැන්වීම පළකරන ආයතනවල සති 8ක් පුරා ප්‍රදර්ශනය කරනු ලැබුවා. මෙහි ප්‍රධාන චරිත ද ෆ්ලින්ස්ටෝන් සහ ද රබර්ස් ලෙස කොටස් දෙකක් පවතිනවා. ද ෆ්ලින්ස්ටෝන්ස් කොටසට ෆ්‍රෙඩ් ෆ්ලින්ස්ටෝන්, විල්මා ෆ්ලින්ස්ටෝන් සහ පෙබල් ෆ්ලින්ස්ටෝන් අයත් වෙනවා. ද රබර්ස් කොටසට බර්නි රබර්, බිටි රබර් සහ බම්බම් රබර් යන අයත් අයිති වෙනවා. इतनी यालू ने मे वीडियो के अदास पहली कमेंट करें लाइक करें तवा कनेक्ट बला शेयर करें ये वही में तमें ओया मे चैनल के तम सब्सक्राइब कर लेता अभी मैं सब्सक्राइब कर ले कहीं बेल आइकन में क्लिक करें इतोटे मे वगे वीडियो दापू आट बला पूरा ऐना अभी अभी वीडियो है नवता हमें।